ආයිබවන් ආයිබවන් ස අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හත ශ්‍රේණිය ගණිතය පෙළ පොතේ හතරවෙනි ඒකකයට අදාළ සාධක හා ගුණාකාර පාඩමේ දෙවන කොටස තුල අන්තර්ගත පස්වෙනි අභ්‍යාසයට අදාළ ගැටලු පළවෙනි ප්‍රශ්නේ විදිහට ඒක සඳහන් කරලා තියෙන්නේ පහත සඳහන් එක් එක් සංඛ්‍යාවේ ප්‍රථමක සාධක සෙවීමෙන් සාධක හය බැගින් සොයන්න. ප්‍රථමයෙන්ම තියෙන සංඛ්‍යාව 20. 20ට දෙවරක් 10යි, දෙවරක් 5යි, පස්වරක් 1යි, 20 සමානයි. මෙන්න මේ සාධක ටික ගුණිතයන් විදියට දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම පහක් විදියට ලියන්න. මෙන්න මේ ගුණිතය තුල තියෙන සියල්ල සංඛ්‍යා 1 බැගින් ගන්න, සංඛ්‍යා 2 බැගින් ගුණිතය ගන්න, සංඛ්‍යා 3 බැගින් ගුණිතය ගන්න. ඒ සියලුම ගුණිතයන් සාධක විදියට තියෙනවා වගේම ඕනෑම සංඛ්‍යාවක සාධකයක් වෙනවා 1. එහෙනම් මේවට අමතරව 1 කියන සංඛ්‍යාවත් සාධකයක් වෙනවා. සංඛ්‍යා 1 බැගින් එක කොහොමද ගත්තා? 2 තියෙනවා, 5 තියෙන්නේ ආයි. ඊළඟට තියෙන්නේ සංඛ්‍යා 2 බැගින්. හොඳයි, මෙතනින් මේ අපි ගන්න මේ දෙන්න ගන්න දෙවරක් දෙක. ඊළඟට මේ දෙන්න ගන්න දෙවරක් 5. 10. දැන් යනවා 3 බැගින්. සංඛ්‍යා 3 බැගින්. මෙතන තියෙන සංඛ්‍යා 3මයි. ඒ 3 ගුණ කරන්න. දෙවරක් දෙක 4යි, 4ක් 5 20යි. සාධක ටික ලියන්න පුළුවන්. සාධක සියල්ල. 1 2 එක දෙක පහට කලින් මේ හරිය තියෙනවා 4. එහෙනම් 4ක් දුව. ඊට පස්සේ 5 ගන්න. ඊළඟට 10 තියෙනවා. ඊළඟට 20 තියෙනවා. මෙන්න සාධක ටික. ඊළඟට බලමු 42 ේ සාධක හොයන්න ඔය විදියට. මොකද කරන්නේ? 42 ත් ප්‍රථමක සාධක වලින් බෙදනවා. දෙවරක් කීයද? 3 වරක් 7යි, 7 වරක් 1යි. බලන්න 42 සමානයි 2 3 හත ගුණිතයන් විදියට. ඉතින් ඉස්සෙල්ලාම සංඛ්‍යා 1 බැගින් ගමු. 1 බැගින් ගන්නකොට කොහොමත් ඕනෑම සංඛ්‍යාවක සාධකයක් තමයි මීට අමතරව 1 කියන එක. 1 ගත්තා. ආ 2ක් ගන්න පුළුවන්, 3ක් ගන්න පුළුවන්, 7ක් ගන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යා 2 බැගින් ගුණිතය. මේ දෙන්න 2වරක් 3 6යි. මේ දෙන්න 3වරක් 7 21යි. ඔන්න බලන්න මෙතන හොඳට බලා ගන්න. දෙවරක් 3 ගත්තා, 3 වරක් 7 ගත්තා. දෙවරක් 7 ගන්නත් පුළුවන්. ආන්න ඒක මතක තියාගන්න. දෙවරක් 7 14යි. එකිනෙකට වෙනස් වූ සෑම යුගලයක්ම ගන්න වෙනවා. දැන් ඊළඟ පියවරට යනවා. සංඛ්‍යා 3 බැගින්. 4ක් තිබුණා නම් 4 දක්වා යනවා. 5ක් තිබුණා නම් 5 දක්වා යනවා. නමුත් තියෙන්නේ සංඛ්‍යා 3යි. ඒ 3ම ගුණ කරන්න. 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 7. දෙවරක් 3 6යි, 6වරක් 7 නම් කීයද? 42යි. අපි දන්නවා ওই තියෙන සාධක ටික ඇවිල්ලා. ඉතින් අපි මේ සාධක ටික ලියමු. මෙන්න සාධක මේ තියෙන්නේ. මෙන්න මේවා සාධක. මේ තියෙන්නේ සාධක. 6යි ඉල්ලලා තියෙන්නේ. ආව 8ක්. ඉතින් මේ 8න් ඕනෑම 6ක් ලිව්වා නම් හරි. මම මෙතන ලියනවා සියලුම සාධක. කාගේද? 42. 42 1 2 3 6 7 ඊළඟට 14 21 ගන්න පිළිවෙලට. 14 21 ඊළඟට යනවා 42. හොඳයි, මේ පිළිතුර ලැබුණද? ලැබුණා. හරි. ඊළඟ ගාන 70 දෙවරක් 35යි, 5න් බෙදෙනවා 7යි, 7 වරක් 1යි. 70 සමානයි මේ තුන් දෙනාගේ ගුණිතය 2 5 7. සංඛ්‍යා 1 බැගින් අපි 1 කොහොමත් ගන්නවා, 2 ගන්නවා, 5 ගන්නවා, 7 ගන්න. ඊළඟ සංඛ්‍යා 2 බැගින් ගුණිතය තමයි ගන්න. මේ දෙන්න ගන්න 2වරක් 5 10යි. ඊළඟට මේ දෙන්න ගන්න 5වරක් 7 35යි. ඊළඟට මේ දෙන්නත් ආය ගන්න පුළුවන්. දෙවරක් 7 14යි.
දැන් දෙක බැගින් ගත්තා ඊළඟට ගන්න තියෙන්නේ සංඛ්‍යා තුන බැගින් ගුණිතය ගන්න. ඉතින් තුන බැගින් කියන්නේ එකම තුනයිනේ දෙක ගුණ කිරීම පහ ගුණ කිරීම හත. තුන බැගින් ගත්තත් ඔච්චරයි තියෙන්නේ. ඉතින් දෙවරක් පහ 10යි. ඒ 10වරක් හත 70යි. ඔය තියෙන්නේ. දැන් අපිට සියලුම සාධක ලියන්න පුළුවන්. 70 සියලුම සාධක. 1 2 පොඩියක් බෙදන්න තියෙන්නේ දෙවරක් නම් 42යි දෙවරක් 21යි දෙවරක් බැහැ 3වරක් 7යි 4වරක් 1යි 84 සමානයි මේ ටිකේ ගුණිතය 2 2 3 7 ගුණ කරන්ද 2 2 3 7 ඔතනනේ අපේ සාධක ටික තියෙන්නේ ඇංගිලා සංඛ්‍යා එක බැගින් ගමු ඕනෑම සංඛ්‍යාවක සාධකයක් තමයි 1 ඒ නිසා 1 කොහොමද ගන්න ඊළඟට 2 3 7 සංඛ්‍යා 2 බැගින් ගුණිතය මේ දෙන්න 2 4යි මේ දෙන්න 2 3 6යි මේ දෙන්න 3 7 21යි දැන් තවත් තියනවා දෙන්න දෙන්න අරගන්න මෙන්න මේ දෙන්න ගන්න දැන් මේ දෙන්න 2 7 14 තව තියනවාද බලන්න දෙන්නේ 3 7 ගත්තා සංඛ්‍යා 3 බැගින් ගුණිතය 3 3 මේ 3 දෙනා ගුණ කරන්න ඉස්සෙල්ලම තියනවා 2 2 3 දෙවර දෙක හතරයි හතර හතරක් තුන 12. ඊළඟට බලන්න. එහා 3 දෙනා. දෙවරක් 3 6යි 6වරක් 7 කීයද? 42යි. 2යි 2යි 7 ගන්න පුළුවන්. දෙවර දෙක හතරයි හතරවරක් 7 28යි. ඔය බලන්න. ඔයිට වඩා නම් නැහැ. ඊළඟට දැන් සංඛ්‍යා 4 බැගින්. ඉතින් 4යි තියෙන්නේ ඔය 4 ගුණ කරන්න 2 2 3 7 ගුණ කරන්න. 2 2 3 7 දෙවරක් දෙක හතරයි හතරක් තුන 12 12වරක් 7 84යි දැන් ඉතින් අපිට සියලුම සාධක ටික ලියන්න පුළුවන් සියලුම සාධක 1 2 3 7 අන්න 4 6 21 14 පිළිවෙලට ගමු 1 2 3 1 2 3 12 14 4 6 තියෙනවා ආයි 7 තියෙනවා මෙන්න තව තියෙනවා ටිකට ටිකට 7 ඊළඟට තියෙන්නේ 12 තියෙනවා ඊළඟට තියෙන්නේ 14 ඊළඟට තියෙන්නේ 21 ඊළඟට තියෙන්නේ 28 ඊළඟට තියෙනවා 42 අවසානෙටම එනවා 84 ඊළඟ සංඛ්‍යාව 66 බෙදන්න කීයෙන්ද දෙවරක් 33යි 3වරක් 11යි 11වරක් 1යි 66 සමානයි 2 3 11 ගුණිතයන් විදියට ලියන්න සංඛ්‍යා එක බැගින් ඕනෑම සංඛ්‍යාවක සාධකයක් 1 ඒක මුලින්ම ලිව්වා ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට 11 ඊළඟට යනවා සංඛ්‍යා 2 බැගින් හොයාගෙන. ආ මේ දෙන්න ගන්න. 2වරක් 3. 6යි මේ දෙන්න ගන්න. 3වරක් 11. 33යි. ඊළඟට ගන්නේ 2වරක් 11 අලුත් දෙන්නේ නේ. 2වරක් 11 22යි. ආයිත් අලුතෙන් ගන්න නෑ 2 බැගින්. ඊළඟට යනවා 3 බැගින්. 2 3 11 තමයි තියෙන්නේ
දෙවරක් තුන 6යි 4ක් 11 නම් 66යි. 1 2 3 6 11 22 33 11 22 33 ඊළඟට 66. මෙන්න මේ වයින් ඕනෑම 6ක්. ඊළඟට 99 සාධක. සාධක විදිහට 1 3 9 11 33 සහ 99 තමයි ලැබෙන්නේ. හොඳයි. එතනින් මේ අභ්‍යාසයේ සම්පූර්ණ කොටස් අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා.